සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා රුවන්ටෙක් YouTube channel එකට. ඉතින් අද අපි ලෑස්ති වෙන්නේ 2017 ජනවාරි PC build එක කරන්න. ඉතින් මීට කලින් මම build skip එකක් දාලා තිනවා ඔයගොල්ලන්ට පුළුවන් රුවන්ටෙක් YouTube channel එකට ගියොත් ඒකත් බලන්න. ඉතින් මේ PC build එක කලින් PC builds වලට වඩා ටිකක් වෙනස්. ඉතින් මේකට මම i5 processor එකක් ඒ වගේම radiant card එකක් use කරනවා. ඉතින් අපි බලමු මේ build එක කොහොම එකක් වේද කියලා. හොඳයි ඉතින් අද මේ build එකට මට උදව් කරන්නේ දෙහිවල Nanotek computer solutions. ඉතින් අපි බලමු මේකට අරන් තියෙන parts ටික මොනවද කියලා. Processor විදියට තියෙන්නේ 6th generation i5 6500 processor එක. මේක 3.2 clock speed එකක් තියෙනවා. ඉතින් දැනට එන games වලට ගොඩක් i5 අවශ්‍ය වෙනවා. ඒකින්ද තමයි i5 processor එකක් තෝරගත්තේ. ඉතින් මේ processor එකට මම Intel stock cooler එකේ වගේම අපිට මේකත් එක්ක හම්බෙන thermal compound එක use කරනවා. මේකේ motherboard එක විදිහට තෝරගත්තේ Asus Prime series එකේ H270+ කියන motherboard එක. ඉතින් මේ motherboard එක සාමාන්‍ය build එකකට හොඳටම ප්‍රමාණවත්. ඒක හින්දා තමයි මේ motherboard එක තෝරගත්තේ. ඉතින් මේ motherboard එකට DDR4 හින්දා මම G-scale Triton Z 16GB RAM kit එකක් use කරනවා. ඉතින් මේ RAM එකත් ගොඩක් හොඳ RAM එකක්. ඉතින් මාකට් එක අපිට ගන්න පුළුවන් මේ RAM එක. ඒක හින්දා මේ RAM එකත් use කරනවා. ඒ වගේම තමයි මේකට RX 474GB graphics card එකක් use කරනවා Asus. ඒකෙන් හින්දා අපිට පුළුවන් වෙනවා හොඳ gaming experience එකක් ගන්න. ඉතින් අපි බලමු benchmarks වලදී කොයි විදිහේ FPS ගණනක් මේ graphics card එකෙන් හම්බෙයිද කියලා. ඉතින් අමතර උපාංග විදිහට storage seagate 1TB hard drive එකක්. ඒ වගේම Asus DVD write එකක්. මේකට casing එක විදිහට තෝරගත්තේ sub-zero Frostwolf casing එක. ඉතින් මේ casing එක රුපියල් 2500 යන්නේ. අපිට පුළුවන් මේ කේසින් එකෙන් සාමාන්‍ය හොඳ බිල්ඩ් එකක් හදාගන්න. මේකට යන මුදල අඩු වෙනවා අපිට පුළුවන් වෙනවා අනිත් කම්පොනන්ට්ස් වලට අපේ කේසින් එකට යන මුදල දෙන්න. ඉතින් ඒකින් තමයි මේ කේසින් එක තෝරගත්තේ. ඒ වගේම මේ graphics card එකට අපිට අවශ්‍ය වෙනවා 6 pin power connect එකක් තියෙන power supply එකක්. ඒකින් තමයි මම මේකට අද වීඩියෝ එකට use කරන්නේ PowerSatation2 450 watt power supply එකක්. ඉතින් මේ power supply එක හොඳට ප්‍රමාණවත් මේ graphics card එකට වගේම මේ PC එකට power එක දෙන්න. හොඳයි එහෙනම් අපි මේ ටික assemble කරගෙන බලමු PC එක කොහොම වේද කියලා. හරි දැන් අපි parts ටික අය කරගෙන ඉවරයි. ඉතින් ඔයාලට පේනවාද මේක cable management කරන්න කොහෙත්ම ඉඩක් නැහැ. ඉතින් සාමාන්‍ය විදිහට අපි cables ටික හදාගෙන තියෙනවා. ඉතින් මේක ඇතුළේ තියෙන space එක ගොඩක් අඩුයි. ඉතින් කොහොම වුණත් මේ casing එකේ හැටියට ඔය විදිහට තමයි අපිට high කරගන්න පුළුවන් වෙන්නේ මේ parts ටික. ඉතින් එහෙනම් අපි දැන් මේක on කළා windows දාලා බලමු මේක benchmark test එක. හොඳයි ඉතින් ඒ විදිහට තමයි මේ PC එකේ benchmarks උනේ. ඉතින් අපිට පුළුවන් වෙනවා හොඳ full HD gaming experience එකක් මේ PC එකෙන් ගන්න. ඉතින් මේ PC එක හදාගෙන යනකොට මේ casing එක ඇතුලේ පොඩ්ඩක් ඉඩමදි. ඉතින් cable management හරියට කරගන්න බැරි වුණා. ඉතින් අනිත් parts ටික හරිය විදිහට high කරා. ඉතින් ඔය විදිහට තමයි මේ PC එක උනේ. ඉතින් මේ PC එක ගැන හිතන දේවල් අනිවාර්යෙන් comment section එකේ දාන්න. ඉතින් අපි තවත් ඉස්සරහට අලුත් PC builds අරන් එන්න. ඉතින් මේ PC build එකට අද මට parts ටික දුන්නේ Dehiwala Nanotek computer solutions. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ PC build එකට ඒ බඩු ටික දුන්නට. ඉතින් අපි ඉස්සරහට තවත් අලුත් builds වලින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.